දේශපාලන භීෂණය, අභ්‍යන්තර ගැටුම්, ආර්ථික තත්ත්ව, බලතණ්හාවාදී දේවල් රටක සමකාමීත්වයට බලපෑම් එල්ල කරනවා. මේ කරුණු පදනම් කරගෙන යම් රටක ජීවත් විය හැකිද නොහැකිද යන්න තීරණය කරන්න පුළුවන්. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ලෝකයේ භයානකම රටවල් 10 පිළිබඳවයි. ඇෆ්ගනිස්තානය ගෝලීය සාමදර්ශකයට අනුව ලෝකයේ භයානකම රට වශයෙන් සැලකන්නේ ඇෆ්ගනිස්තානයයි. ඇෆ්ගනිස්තානයේ සාමසාධක මෙහෙයුමට අනුව රට තුළ සිවිල් වැසියන් 3804ක් ගැටුම් නිසා මරණයට පත්වෙනවා. මෙයින් 927ක්ම කුඩා දරුවන්. ඇෆ්ගනිස්තානයේ නිරන්තරයෙන්ම තලේබාන් සංවිධානයෙන් නෙල්ලවන මාරාන්තික ප්‍රහාරවලට ගොදුරු වෙනවා. ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා ගැටුම් නිසා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ඇෆ්ගනිස්තානයෙන්. සිරියාව ලෝකයේ දෙවන භයානකම රට වන්නේ සිරියාවයි. 2011 මාර්තු මාසයේදී සිරියානු සිවිල් යුද්ධයේ පැතිරී ගිය අතර එය 21 වන සියවසේ දෙවන මාරාන්තිකම යුද්ධයේ වශයෙන් සලකනවා. සිරියානු ගැටුමෙන් කුඩා දරුවන් 55,000ක් ඇතුළුව පුද්ගලයන් 470,000කට අධික පිරිසක් මියගොස් ඇති බවට ගණන් බලා තිබෙනවා. කුඩා ආයුධ, යුද ටැංකි, රසායනික අවි, කාලතුවක්කු සහ ගුවන් යානා භාවිතා කරමින් සිරියාව පුරා ඉහළ ප්‍රචණ්ඩත්වයක් පැවතුනා. මේ නිසාම 2019 මාර්තු මාසයේ වන විට මිලියන 5.7ක ජනතාවක් සිරියාවෙන් පලා ගොස් තිබෙනවා. මිලියන 6කට අධික ජනතාවක් රට තුළ අවතැන් වී තිබෙනවා. දකුණු සූඩානය ලෝකයේ තුන්වන භයානකම රට වන්නේ දකුණු සූඩානයයි. අකණ්ඩ ගැටුම්, සිවිල් නොසන්සුන්තාව, මංකොල්ල කෑම්, පහර දීම්, මෝටර ජාවාරම්, පැහැර ගැනීම් ඇතුළුව පුළුල් ප්‍රචණ්ඩකාරී අපරාධ රාශියක් දකුණු සූඩානය තුළ ක්‍රියාත්මක වෙනවා. බොහෝ දුරට සන්නද්ධ ගැටුම් ඇති වෙන්නේ රජය සහ විපක්ෂ කණ්ඩායම් අතරයි. දකුණු සූඩානයේ අගනුවර වන ජුබා නගරයෙන් පිටත නීතිය හෝ සාමය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මිනිස් ගැටුම් වලට අමතරව දේශගුණික විපත් සඳහා ඉහළ අවදානමක් සහිත රටක් වශයෙන් දකුණු සූඩානය නම් කරන්න පුළුවන්. යේමනය ලෝකයේ සිව්වන භයානකම රට වන්නේ යේමනයයි. 2015දී යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වුණා. මෙය කොටස් දෙකක් අතර ඇති වූ යුද්ධයක්. අබ්ද්‍රබ්බු මන්සූර් හාඩි විසින් නායකත්වය දුන් රජය සහ හූටි සන්නද්ධ ව්‍යාපාරය අතර තමයි මේ සිවිල් යුද්ධය ආරම්භ වුණේ. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ලෝකයේ දරුණුම මානුෂීය අර්බුදය ඇති වී තිබෙන්නේ යේමනය තුළයි. වසර 4ක් තිස්සේ පවතින ගැටුම් හේතුවෙන් මිලියන 4.3ක ජනතාවක් තමන්ගේ නිවෙස් අතහැර ගොස් තිබෙනවා. මිලියන 14ක ජනතාවක් කුසගින්න සහ මාරාන්තික රෝග පැතිරීමේ අවදානමට ලක් වී තිබෙනවා. යේමනයේ ජනගහනයෙන් 80%කටම එනම් මිලියන 24ක ජනතාවට මානුෂීය ආධාර අවශ්‍ය බව සඳහන් වෙනවා. ඉරාකය ලෝකයේ පස්වන භයානකම රට වන්නේ ඉරාකයයි. ඉරාකය තුළ ශස්ත්‍ර ප්‍රහාර ඇතුළුව අභ්‍යන්තර සහ බාහිර ගැටුම් ක්‍රියාත්මක වෙනවා. දිගින් දිගටම ISIS ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් සහ ඉරාක සන්නද්ධ හමුදාවන් ඝාතනය කිරීම සිදු කරනවා. එක් රැස්වීමේ නිදහස වගේම කාන්තා අයිතිවාසිකම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමත් ඉරාකය තුළ බහුලවම දකින්න ලැබෙන දෙයක්. ඉරාකයට පැමිණෙන එක් සජනපද පුරවැසියන්ව පැහැර ගැනීම සහ ප්‍රචණ්ඩකාරී දේවල් වලට ලක් කිරීම නිරන්තරයෙන්ම සිදුවෙනවා. සෝමාලියාව ලෝකයේ 6වන භයානකම රට වශයෙන් සෝමාලියාව සැලකෙනවා. සෝමාලියාව පුරා සෑම ප්‍රදේශයකම පැහැර ගැනීම ඉහළ මට්ටමක ක්‍රියාත්මක වෙනවා. මොගඩිෂු ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රජයේ ගොඩනැගිලි, හෝටල් සහ ආපන ශාලා ආදී නිරන්තරයෙන්ම ත්‍රස්ත්‍ර ප්‍රහාරවලට ගොදුරු වෙනවා. විදේශිකයන්, රජයේ නිලධාරීන් වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කම්කරුවන් වැනි අය තමයි මේ ත්‍රස්ත්‍ර ප්‍රහාරවල ඉලක්ක වෙන්නේ. මීට අමතරව ආහාර හිගේ සහ නියඟේ නිසා රට අස්ථාවර වී තිබෙනවා. රටේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් සහ ඵලදායී පොලිස් බලකායකුත් නැහැ. මධ්‍යම අප්‍රිකානු ජනරජය ලෝකයේ 7වන භයානකම රට වන්නේ මධ්‍යම අප්‍රිකානු ජනරජයයි. 2017දී රට තුළ සාමගි විසුමක් අත්සන් කළත් මේ වනතුරු රට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්ව නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ නොසන්සුන්තාවයේ ප්‍රධානතම මූලාශ්‍ර වන්නේ සෙලකා කැරලිකරුවන් සහ බලකා විරෝධී මිලිෂියාව අතර ගැටුමයි. මේ ගැටුම් නිසා පුද්ගලයන් 620,000ක් අභ්‍යන්තර වශයෙන් නවතැන්වී සිටිනවා. මීට අමතරව 570,000ක පිරිසක් සරණාගතයන් වශයෙන් අසල්වැසි රටවල්වලට පිටත් වූ ගොස් තිබෙනවා. රටපුරා කොල්ල කෑම්, පැහැර ගැනීම්, ප්‍රචණ්ඩකාරී හැසිරීම්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම ආදී බහුලම වාර්තා වෙනවා. ලිබියාව ලෝකයේ අටවන භයානකම රට වශයෙන් ලිබියාව හඳුන්වනවා. රට තුල අපරාධ, සිවිල් නොසන්සුන්තාව, පැහැර ගැනීම්, සන්නද්ධ ගැටුම් සහ ත්‍රස්තවාදයේ ඉහළ මට්ටමක ක්‍රියාත්මක වෙනවා. බොහෝ දුරට ලිබියාවේ ප්‍රචණ්ඩත්වයට හේතු වෙන්නේ භූමිය සහ සම්පත් සම්බන්ධයෙන් එකිනෙකා සමග ගැටීමයි. මීට අමතරව ISIS ත්‍රස්තවාදයෙන් විසින් ආරක්ෂක හමුදා සමාජිකයන් සහ සිවිල් වැසියන්ව ඝාතනය කිරීමද බහුලව වාර්තා වෙනවා. කොංගෝ ජනරජය ලෝකයේ නවවන භයානකම රට කොංගෝවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෑතකදී ඉබෝලා රෝගය නිසා කොංගෝවේ පුද්ගලයන් 2200කට අධික පිරිසක් මරණයට පත් වුණා. ඉබෝලා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රට තුළ සිටින සෞඛ්‍ය සේවකයන්ට විශාල හැකියාවක් නැහැ. මීට අමතරව ආයුධ සන්නද්ධ පිරිස විසින් සිදු කරන නිවාස බලෙන් අයිති කර ගැනීම, මංකොල්ල කෑම්, පහර දීම වැනි අපරාධ බහුලවම සිදු වෙනවා. මේ අපරාධවලට රෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇති පළදායි සම්පත් කොංගෝවේ පොලිසිය සතුව නැහැ. රුසියාව ලෝකයේ දසවන භයානකම රට රුසියාවයි. රුසියාවේ ඉහළ මිලිටරිකරණය ආයුධ අපනයනයේ ඉහළම ඒකපුද්ගල අනුපාතයන්ගෙන් එකක් වශයෙන් සැලකන්න පුළුවන්. ඉතින් බොහෝ විට පුද්ගලික මතවාද සහ පෞද්ගලික ලාභ සත්කාර නිසා මිනිසුන් විශාල පිරිසක් අවදානමට ලක්වීම සිදු වෙනවා. මේ නිසා මේ රටවල මිනිසුන් සෑම විටම විශාල වශයෙන් තැති ගැනීමකින් තමයි ජීවත් වෙන්නේ.